IMF එක එකම විසඳුම නෙවෙයි. IMF එකෙන් කොන්දේසි ලැබෙනවා සහ යම් රාජ්‍යාන්තරණයක් නියාමනය කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි IMF එක තුලින් මෙරටේ ආර්ථික වර්ධනයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා දේශීය ආර්ථික යාන්ත්‍රණය නැවත වතාවක් ආරම්භ කළ යුතුයි. විශේෂම අපි පක්ෂයේ වෙනකොට අපි සාකා සම්පතිය ප්‍රතිසංවිධානය කටයුතු කරමින් යනවා. ඒ වගේම තමයි අපේ පක්ෂයට අනුබද්ධ සංවිධාන සහ අපේ දේශපාලන කාරණා පිළිබඳව රටේ විවිධ ප්‍රදේශවලින් පාක්ෂිකයෝ අපේ පක්ෂ කාර්යාලයට එනවා. අනිත් පැත්තේ මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය සහ ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්නත් එය අපි එක්ක සම්බන්ධ වෙනවා. ඒ හින්දා වෙනද වගේම අද දිනේදීත් නෙළුම්පාර කාර්යාලයේ අපේ දේශපාලන සාකච්ඡා පවත්වනවා. දේශපාලන පක්ෂයක් වුණාම මැතිවරණ ඉලක්ක කරගෙන ඕනේ කටයුතු කරන්න. ඉතින් ඒ මැතිවරණේ අදද හෙටද අනිද්දද කියන කාරණේ නෙවෙයි. ඉස්සෙල්ලාම තියෙන ඕනෑම මැතිවරණයකට අපි පක්ෂයක් විතර අපි සූදානම්. කල් වැඩි නැද්ද? නෑ මදනේ පක්ෂයකට අපි කලින් අපි හිතනවා අපිට වැරදුනේත් අපි දේශපාලනේ නොකරපු එක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව. ඉතින් අපි අද පැහැදිලිව ඒක තේරුම් අරගෙන තියෙනවා. එහෙනම් අපි අපේ පාක්ෂිකයා එක්ක නිරන්තරයෙන් දේශපාලන කාරණා ක්‍රියාත්මක කරන අපි කටයුතු කරනවා. ඇයි ඔබතුමාලා සහාය දෙනවද මේ මොහොතේ සමාජ ජාල නියාමනය කරන්න ඔබතුමාලා සහාය දෙනවද මේ අවස්ථාවේ? නෑ, එක පැත්තකින් මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන් යම් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය කෙලසන්න සමහර අවස්ථාවල අපි දකිනවා, කටයුතු වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි පුවතක් වාර්තාකරණයේදී ඒ පුවතේ අර්ථය වෙනස් වෙච්ච අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ලෝකයේ දියුණු රටවල් යම් නීති රීති රෙගුලාසි හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ වාරණයක් විදියට ක්‍රියාත්මක නොවුණත් අපි යම් නීති රෙගුලාසි මාලාවක් අපේ රටේ හඳුන්වා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් දැන් ප්‍රධාන ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා කියලා ඊයේ මාධ්‍ය වාර්තා කරා. එතකොට ඉදිරියේදී මෙහෙම සමාජ මාධ්‍ය වාරණයක් හෝ නියාමනයක් ආවොත් විශේෂයෙන්ම Facebook සමාගම මේ වගේ ප්‍රධාන පෙළේ සමාගම මොන වගේ තීරණයක් ගනීවිද ලංකාව සම්බන්ධයෙන්? අපි පැහැදිලිව අපි දකිය යුතු කාරණා තමයි Singapore වගේ රටවල් ගත්තත්, ඉන්දියාව වගේ රටවල් ගත්තත් යම් ඒ රටේ නීතියානුකූල ක්‍රමවේදයක් තියෙනවා. අද අපි යම් කිසි පුවතක් සම්බන්ධයෙන් හෝ යම් කාරණයක් සම්බන්ධයෙන් එවැනි ආයතන වලට පැමිණිල්ලක් දැම්මත් එයාය පළමුව අහන්නේ අපේ රටේ SP පිළිබඳව තියෙන නියාමනය කුමක්ද කියන කාරණේ. ඉතින් අද ලෝකේ හැම රටක්ම මේ පිළිබඳව විවාද කරන වකවානුවක්. ඒ වගේම තමයි යම් කිසි පාලනයක් වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නීති රෙගුලාසි හඳුනා දෙන කාල සීමාවක්. ඉතින් අපේ රටෙත් ඒ කාරණාවලට අනුගතව අපි ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මචුතුමා, දැන් සාපේක්ෂව බලනවාම අනිත් රටවල් වලට සාපේක්ෂව ඒ සමාගම් වලට අපි කියන්නේ මහා ලොකු ආදායමක් ලැබෙන ආයතනක් නෙමෙයි. ඔවුන් ආයතනික ලාභ පරමාර්ථයෙන් රැගෙන යන ආයතන වුණාම ඔවුන් අපි රට ගණන් ගන්නේ නැහැ. ඔබතුමාලා මේ වගේ හිර කරන්න ගත්තොත් යම් කිසි විදිහකින් විශේෂයෙන් අපේ කුඩා සුළු පරිමාණ ව්‍යාපාර ඇඳිලා තින්නේ මේ වෙළඳ දැන්වීම් කිරි සමාරකට ඒ වගේ තැන්වල සමාරක රට දුප්පත් කොටසක් ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ මේ තම මේ ආදායම සරි කරගන්න කට්ටිය. එතකොට ඒ වගේ අයට බලපෑමක් වෙන්නේ නැද්ද? දැන් මේ වෙනකොට ඔබතුමාලා මේක සම්මත කරගන්නවා ආයේ කියලා සමහර රට බලාපොරොත්තු වෙයි. ඒක නොවෙන්න පුළුවන්. එතකොට ඒ අයට බලපෑමක් වෙන්නේ නැද්ද? මම හිතන්නේ ඒ පිළිබඳව පනත අපි තව අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම තමයි පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නීති රෙගුලාසි ගෙනීම තුළ මම විශ්වාස කරන්නේ ලෝකයේ කිසිම සමාගමක් ඒ සඳහා ඔවුන්ගේ මැදිහත් වීමක් සිද්ධ කරයි කියලා. මොකද මේ හැම සමාගමම ප්‍රයිවසි ලෝස් තියෙනවා. ඒ හැම සමාගමක්ම තමන්ගේ සමාගමේ සමාජ මෙහෙවර පිළිබඳව අද ලෝකයේ කතා බහ කරලා ලක් වෙන කාල සීමාවක්. ඒ හිඳ අපේ රටෙත් මම විශ්වාස කරනවා ඒ කාර්යය ඉටු කළ යුතුයි. ඒ පිළිබඳව ඒ සමාගම් ඔවුන්ගේ අවධානය යොමු කරයි. ඉතින් පැහැදිලිව Singapore වගේ රටවල් ගත්තත්, මැලේෂියාව ගත්තත් ලෝකයේ හැම රටකම අද මේ නීති රීති හඳුනා දීලා තියෙනවා. ඉතින් ඒ සමාගම් කරන ව්‍යාපාරයක්. හැබැයි ඒ ව්‍යාපාරය කිරීම තුළ අපේ රටේ සමාජය තුළ කැළඹීමක් ඇති වෙන ආකාරයට තවත් ආයතනයක ව්‍යාපාර කරන්න මම හිතන්නේ රටක් විතර අපි ඉඩ තිබිය යුතුයි කියලා. ඉතින් ඒ හින්දා ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි අපි සම්මත කළ යුතුයි. දැන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී ඔබතුමාගේ පෞද්ගලික කාලේ ලයිට් බිල් ගැන කතා කරන්නේ. අපි හිතුවා දැන් මේක සම්මත වුණාට පස්සේ බොරු ප්‍රචාරය කරන සමාජ ජාල වලටත් අර හැම ලොකුවට මේක බලපායි. ඔබතුමා සම්බන්ධයෙන් ඔය ලයිට් එක සම්බන්ධයෙන් ලොකු ලොකු කතා කිව්වනේ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? නැති එහෙමනම් මම ඉස්සෙල්ලම නඩු දාන්නෝ ලැම්බෝගිනි කාර් 16ක් තියෙනවා කියපු කෙනාට. මොකද ඒකත් සමාජ මාධ්‍යන්නේ අරගෙන කිය. හැබැයි ඒක කියලා ටික දවසකට පස්සේ එහෙම එකක් කිව්වේ නැහැ කියපු කෙනාට. හැබැයි තින් ලයිට් බිල සම්බන්ධයෙන් මම දැක්කයි සනත් නිශාන්ත ගරු අමතුමා බිල ගෙවලා තියෙනවා. එතුමා මර දුරගතණෙන් සඳහන් කෙරුවා. හැබැයි අද වෙනකම් මගේ නමටවත් මගේ පියාගේ නමටවත් විදුලි බිලක් එවලා නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලයේ සඳහන් කරන්නේ ජනාධිපති ආරක්ෂකංශයේ පස් වෙන ජනාධිපතිවරයාගේ ජනාධිපති ආරක්ෂකංශයට යොමු කරා කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා සනත් නිශාන්ත අමතුමාට. මේක සමාජය තුළ ලොකු කතාබහකට ලක් වෙන නොදී
ඒ බිල ගිවුප එක සම්බන්ධයෙන් මම අද ඉන්න ස්ථාවරෙත් තමයි මට තවම කොහොම මගේ තාත්තගේ නමට විදුලි බිලක් විදුලි බල මණ්ඩලෙන් එවලා නැහැ. හැබැයි යම් කිසි එකකින් පස්වන ජනාධිපති විධායක ජනාධිපතිතුරාය කොට්ටාසෙට එවුවනම් ඒක එක්ක ජනාධිපති කාර්යාලයට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කොට්ටාසෙ විසින් එක අපිට දෙන්න ඕනේ. ඒ කියන්නේ තනතිසත් මාත බිලේ කොපියක්වත් අඩු ගන්න ෆොටෝ එකක් ගහලා ඔබතුමාට එවුවේ නැහැ. එවුවේ නැත්නම් මෙන්න මෙහෙම විධායකට මම ගෙව්වා කියන කතාව ලක්ෂ 28 ගණන්නේ. ලක්ෂ 26 ගානක් කියලා තමයි මම දැනගන්න ලැබෙන්නේ. හැබැයි ඉතින් බිලක් ආපු නැති මට බිලේ කොපියක් ඉවර වැඩක් නැහැ. එතකොට සනත්නිශාන්ත මහත්තයා කිව්වේ? සනත්නිශාන්ත මහත්තයා බිලේ විදුලි මණ්ඩලයට ගිහිල්ලා එයාත් එක්ක කතා කරා. මෙහෙම ජනාධිපති ආරක්ෂක කොට්ටාසෙට යවපු බිලක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක එතුමා ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් මම හිතන්නේ මේ බිල ගැන මහා දේශපාලන කාරණයක් කරගත්තු අයට මේ බිල පැත්තක තියලා අලුත් එකක් හොයාගන්න පුළුවන්. මොකද ඒ චැප්ටර් එක දැන් එතනින් ඉවරයි. හැබැයි ඊළඟ කාරණේ තමයි එයාගෙන් මම ඉල්ලා හිටින්නේ මේ රටේ විදුලි බල පද්ධතිය තුළ විදුලි උත්පාදනය වැඩි කරන්නත් ඒ වගේම තමයි විදුලි උත්පාදනය සඳහා යන වියදම අඩු කරන්නත් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න අපි උදව් කරොත් හොඳයි. මොකද එහෙම නැත්තම් මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ තියෙන විදුලි බිල දරා ගන්න බෑ. දැන් රටේ පොදු මහ ජනතාවගේ විදුලි බිල වැඩි කරන්න යනවා කියන නැවත වතාවක් කතාබහට ලක් වෙනවා. එහෙම වැඩි වුණොත් විශාල අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි පැහැදිලිව සඳහන් කරපු කාරණය තමයි විදුලි බල උත්පාදනය වැඩි කරේ නැත්නම් ඒ වගේම තමයි විදුලි උත්පාදනයට යන වියදම අඩු කරේ නැත්නම් LNG වලට සූර්ය වල සෝලා වලට වින් හුලං බලාගාර වලට අපි පරිවර්තනය වුණේ නැත්නම් උමාවෙන් හම්බෙන මෙගාවොට් 120 රුපියල් 3350ක් අතරට විදුලි උත්පාදනය කරන්න පුළුවන් උමාවෙන් හම්බෙන විදුලි පදපත් විදුලිය අපි ගන්න කඩිනමින් කටයුතු කරේ නැත්නම් කවදාවත් මේ ප්‍රශ්නේ අපිට විසඳුමක් හොයන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් හැම ආණ්ඩුවටම වෙන්නේ විදුලි බිල වැඩි කර කර ජනතාව අපහසුතාවයට පත් කරන්න. එහෙමනම් අදවත් අපි මේ අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන විදුලි උත්පාදන කටයුතු වැඩි කඩිනම් කිරීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව ආන්නනේ මුදල් අමාත්‍යාංශය. මොකද මුදල් අමාත්‍යාංශය තමයි මේ පිළිබඳව සාකච්ඡා කරන්න. හැබැයි අපිට දැනෙන කාරණය තමයි IMF මුවාවෙන් බදුනම් වැඩි වෙනවා, විදුලි බිලත් වැඩි වෙනවා, වතුර බිලත් වැඩි වෙනවා. ඉතින් ඒ පිළිබඳව රටේ ජනතාවට දරා ගන්න බැරි තැනට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව IMF කිය කී අපි ඉන්නේ නැතුව මේ රටේ දේශීය ආර්ථිකය යාන්ත්‍රණය දුවන්න අපි කටයුතු කළ යුතුයි. අපි අධිකව ජනාධිපතිතුමාටත් පක්ෂයක් විදිහට අපි ඉල්ලීමක් කරා. අපි යෝජනා මාලාවකුත් දෙන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ රටේ ගෘහස්ථ ආර්ථිකය, ගමේ ආර්ථිකය නංවාලන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව කීපයක් අයවැය තුලින් ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තුල මේ රටේ ගමේ ආර්ථික යාන්ත්‍රණය වැඩ කරන්න කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් ඉතින් හැමදාම එකම පිරිසකට බදු ගගහ මේ බදු ආදායම් වැඩි කරනවා කිය කී ගිහිල්ලා මේ කාරණේ විසඳන්න බෑ. ඉන්ධන මිලත් වැඩි වුණා. ඉන්ධන මිල වැඩි නොකරයයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැන්නා. බදු වැඩි නොකරයයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැන්නා. ඒ වගේම IMF වල ගියේ නැත්තේ ඇයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැන්නා. මම හිතන්නේ මේ හැමෝටම අවශ්‍ය විසඳුම ප්‍රශ්නෙට උත්තරේ දැන් මේ වැඩිවීම තුල තියෙනවා. ඉතින් ආණ්ඩුවක් විසින් IMF එක කියන හැම කාර්යම කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම දැක අතිගෞරව ජනාධිපතිතුමා ජාත්‍යන්තර මාධ්‍යට නම් කියලා තියෙනවා IMF එක කියන හැම එකම යාට කරන්න බෑ කියලා. හැබැයි ලංකාවේ මාධ්‍යට එහෙම කිව්වද කියන්නේ මම දන්නේ නැහැ. එතුමා ජාත්‍යන්තර මාධ්‍යට කියලා තියෙනවා IMF එක කියන හැම එකක්ම අපිට කරගන්න විදියක් නැහැ. අපි ඒ පිළිබඳව උංගෝ දැනුවත් කරලා තියෙනවා. පුළුවන් ඒවා බැරිව අපි කියලා තියෙනවා කියලා. ඉතින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. IMF එක ගැන විශ්වාසය තබාගෙන සිටිය යුතුද අපේ ජනතාව මේ වන මොහොතේ? මතන ජනතාව විශ්වාසය තබා ගත යුත්තේ ශ්‍රී ලාංකීය මොඩලිය තුළ. IMF කියන්නේ ඒකට අවශ්‍ය දායකත්වයක් පමණයි. IMF එක එකම විසඳුම නෙවෙයි. IMF එකෙන් කොන්දේසි ලැබෙනවා සහ යම් රාජ්‍ය ආණ්ඩනයක් නියාමනය කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි IMF එක තුළින් මෙරටේ ආර්ථික වර්ධනයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා දේශීය ආර්ථික යාන්ත්‍රණය නැවත වතාවක් ආරම්භ කළ යුතුයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය නිෂ්පාදන ආර්ථිකයේ ආයෝජකයෝගේ ඉන්න ලෝකයේ අනිත් රටවල් එක්ක සංසඳන කොට අපේ රටේ ආයෝජකයන්ට ඇවිල්ලා නිෂ්පාදන වියදම් වැඩි. ඒ නිෂ්පාදන වියදම් අඩු කරන්න ඕනේ. ඒ සඳහා අලුත් රැකියා උත්පාදනය කරන්න ඕනේ. තුරුතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගත්තමත් විදුලි බිල කියන එක විශාල ප්‍රශ්නයක්. අද දීවරයට ඔය ගානට ඩීසල් ගහගෙන ගිහලා මාළු අල්ලලා මාළු කිරද විකුණන්නේ. ඉතින් මේ කාරණා දිහා අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපි පක්ෂයක් විදියට අපි දැඩිසේ විශ්වාස කරන අපේ ප්‍රතිපත්තිය තුළ අපි ඉන්නවා සහ අපි මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවා. හැබැයි IMF එකත් එක්ක දෙන ගනුදෙනු පිළිබඳව ආණ්ඩුවෙම තමයි අහන්න ඕනේ. අපි මේ පිළිබඳව අභ්‍යන්තරයේ නෑ ජනාධිපතිතුමා පත්තුනේ අරගලයට පින් සිද්ධ වෙන්නේ නෑ. ඒක අපි පිළිගන්න ඕනේ කාරණේනේ. අරගලේ තිබ්බේ නැත්තම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙලෙව්වේ නැත්තම් අදර ওই විදිහට බදු වැඩි වෙන්නේ නෑනේ. අද ওই විදිහට තෙල් මිල වැඩි වෙන්නෙත් නෑනේ. හැබැයි අපි එහෙමනම් මේ වෙනකොට අවශ්‍ය ආර්ථික යාන්ත්‍රණයට දේශීය මොඩලයක් තුලින්
අපි කටයුතු කරනවා. ඉතින් ඒ හින්දා අරගලය කළා හිටපු දේ බදු අඩු කරපු නායකය එළව ගත්තා. අරගල කළ විදුලි බිල අඩු කරපු කෙනා එළව ගත්තා. අරගල කළ තෙල් මිල අඩු කරපු කෙනා එළව ගත්තා. ඉතින් ඒ එළවල පත් වෙච්ච කෙනා මේක වැඩි කරනවා වෙන මොනව කරන්නද? දැන් අපි දැක්ක මහින්ද මහත්තයා මේ අයි කරලියට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා අදස් දක්වන ඔය මොකද්ද මේ මොකටද මේ නෑ එතුමා දිගින් දිගටම කරලිය හෙති හිටියා. හැබැයි මාධ්‍යට කිව්වේ නෑ. ඉතින් මාධ්‍යෙන් හැමතිස්සෙම අහනවානේ මහින්ද මහත්තයා අසනීපද සනීපද කොහෙද ඉන්නේ. ඒ හින්දා අපි තීන්දුව කරා දැන් එතුමා යනතම් මාධ්‍යටත් කියන්න. එහෙම නැත්නම් එතුමා කරලිය හිටියේ.